සමන්තහාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතහා සද්දම්මන් මනීරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවෙන කාලෝ අයං බදන්තහා දම්ම සවෙන කාලෝ අයං බදන්තහා දම්ම සවෙන කාලෝ අයං බදන්තහා නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්ස භගෙවෙතුෝ අරහතුෝ සම්මා සංබුද්ධස්සෙ නමුෝතස්ස භගෙවෙතුෝ අරහතුෝ සම්මා සංබුද්ධස්ස පජනිය පින්වත්න් මහා සංගරත්නය නවසරයි මේ උතුම් සම්බුදුදහාමට කැමැති මේ සුන්දර සද්ධරමේ රසය මිහිරියාව විඳගන්නට හිත ඇති කාරුුණික පින්වත්නිි. පින්වත් ඔබාපී අදදවසෙත් සූදානම් වන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාල ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවනී කරන්ට. නෙත් ධර්මදක්ෂිණාව තුළ මේ සවස්කාලේදි විකාශනය වන මේ උතුම් ධර්මානු ශාසනාවන් මුළුමහත් ලෝකය පුරාම ජීවත්වන ධරමයට කැමති ්‍රද්ධවන්ත කාරුුණික පින්වතුන්, ඉතාමත් විවේකීව ඕනෑකමෙන් කැමැත්තෙෙන් අතපසු නොකර අනිවායෙන්ම ශ්‍රවණය කරමින් තමන්ගේ දහම් දැනුම දියුණුකරගන්ට අප්‍රමහනව වෙහෙස වෙනවා කියන කාරණය අපිට තේරිලා තියෙන දෙයක්. ඒ වගේමයි මේ සඳහා දායකත්ව දරමින් ධර්ම ශ්‍රවන කරමින් මේ ධර්මදේශනාවන් අන්ත්‍රජාලය ඔස්සේ තවතවත් වඩ වඩාත් ප්‍රචාරය කරමින් කයාට ධර්ම දානය ලබාදෙන්ට තමන් ධර්ම ශ්‍රවනය කරන්නට ඒ තුළින් අප්‍රමාන පින්පල් රැස්කරගන්ට මහන්සිගන්න පිරිස අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ නොෙක්කාආකාරයෙන් ෙත් ධර්ම දක්ෂිණාව තුළ විකාශනය වන ධර්මදේශනාවන් ස්්‍රද්ධාවන්ත ජනයා තමන්ගේ ඉහලෝක යහපත පිණිස යොදාගන්න. ඉතිං ඒ තුළ ඒ රැස්වෙන ආනිසංස ධරමයන් මේ වෙනුවෙන් මූලිකව වෙහෙස මහන්සි වෙන කටේතු කරන ගිහි පැවිදි අපි හැම දෙනාටම ලබන්්ඩ පුළුවංකමතියනවා. නෙතෙෆෙ මායතනයේ සභාපතිතුමා කාරිීමණ්ඩලේ පින්වත් දරුවන් විශේෂයෙන් නෙත් ධර්ම දක්ෂිණාව ඇතුළු ආගමිකන්සේ ඒ කාරයභාර නිලධාරී නැතුළු ඒ පින්වස් සියලු දෙනා. ඒ වගේම පූජනීය මහා සංගරත්නේ ගිහි පැවිදි අපි දෙගොල්ලටම, මහත්තුවා නිසංසයක් ලැබෙනවා. ඒවගේම සමාජයේ සත්පුඩුෂයන්ගෙන් ඉහල ආසිරුවාදයක් ලැබෙන. ඉතිං අපි හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ දහම් පනිවිඩය ලෝක සත්්‍යයාගේ යහපත වෙනුවෙන් මේ විදිහට නිර්මාණය කළ ෙදිරිපත් කිරීමෙන්. ප්‍රචාරී කිරීමෙන්. අපි රැස්කරගන්නේ පින දෙවියන්ටත් අපි හැම දෙනාගේම නමින් මියගිය සියලු මෞද දෙමව්පිය ඥාතීන්ත. සුජීවත් දිඳගන මේ සත්කාරයන් සිද්ධ කරන ඒ සඳහා වේසමහන්සි වෙන දායකත්ව දරමින් අවශ්‍ය කරන මූල්ලිමය ශක්තිය සපයන ගිහි පැවිදිී ඔබා පි සෑම සිරු දෙනාටම. මෙලව ජීවිතයේ යහපත පිණසත් ධරමාවබෝධය පිණිසත් උපකාරවීවා. පරලව ජීවිතයේ යහපත පිණිසත් දරමාවබෝධය පිනිිසත් උපකාරවීවා අපි හැම දෙනාටම. දෙවියන් සහිත සියලු ලෝක සත්ත්‍යයාට සංසාරදුකින් අතමිදී උත්තුම් මමා මහා නිවනිින් සැනසීම පිණිසත්. එකසේ උපනිශ්‍රේවේවාකින් අධිෂ්ඨානය අපි හිත්තුලළ ඇති කරගෙනයි. අද දවස්සිත් මේ මහා පිංකම අපි ආරම්භ කරයි. කාරුණික පින්වත්නි ඔබට මතකයි අපි ගිය සති ආරම්භ කළ අලුත් දහම් මාතෘකාව. දීග නිකායි පාටික වර්ගයට අයිති ආටානාටි සූත්‍ර දේශනාව තමයි අපේ මාත්තුකාව බුදුරජාණන් වහන්සේ වැඩඉන්න සමයේ සහ වර්තමාන අපේ කාලයි සමාජි බුදුරජාණන් වහන්සේටත් බුදු දහමටත් ප්‍රියමනාප සහ අප්‍රි අමනාප කොටස් දෙකක් වාසේ කලා කියනෙ එක පිළිබඳව සාක්ෂි උදාහරණ පිරිච්ච දේශනාව අද අපි කණගාට වෙනවා දුක්වෙනවා අනේ මේ උතුම් දරමෙන් ප්‍රෝජනගන්න නැතුව අනුවන ජනයා මේ ධරමේටත් ශාස්ෘූන් වහන්සේටත් නිග්‍රහ කරමින් අප්‍රමාණ අහුසල් රැස්කරගන්නව නේද කියලා. සංවේගයක් ඇතිවෙනයක හරි නමුත් කෑකෝ ගහන්ඩ කලකෝලාල ඇතිකරගන්ට අඩදබර ඇතිකරගණ්ඩ හේතුුවක් නැහැමේ තුළ එදා බුදුරජාණන් වහන්සේ ජීවමානු වැඩන්න සමයත් මේ ගැටලුව ප්‍රශ්නමයා කාරයට පැනනැගුණා අදත්තක එහෙමමයි ඒකට හේතුව වයිශ්‍රවන දිවරාජා පැහැදිලි කළා ස්වාමීණි භාගතුන් වහන්ස මේ යක්ෂ ගාන්ධර කුම්බාන්ඩ නාග සේනාවතරි ඔබ වහන්සේට අප්‍රි අමනාප මහා බලසම්පන්න අයත්තින්වා මධ්‍යම ප්‍රමාණය බල සම්පන්න ඇත්තින මහ නීච මුත් ඉන්නවා ඔබහන්සි ලක්මති. ඒය වගේ ඔබහන්සිට කැමති ප්‍රිය මනාප ආදරගෞරෝ දක්වල සතර කොට්ටාසයම සත්‍යයෝ ඉන්නවා මහා බල සම්පන්න. මධ්‍යීම බල සම්පන්න. නීච එකනම හැම්ම සමාජ තරාතිරකම් පිරිසන්වා ඔබහන්සිට ප්‍රියමනාප සහප්‍රියමනාාප මේඒක මහාකතාවක් බේ බුදුරජාණන් වහන්සේ නමකට අප්‍රියාමනාප වෙන්නේ මන්ද. ප්‍රියමනාපවීම බොහොම වටින දෙයක් මේක ප්‍රශ්නයක් නෑ. අප්‍රියවාමනාපු බුදු කෙනෙකුට මොනකරුමයද්ද මේ මොනපාපයදද දෙවා පැහැදිලි කළ අනේ ස්වාමී නිභාගතු වහස. ඔබ වහන්සේ ලෝකසත්්‍යයා අට ධර්ම දේශනා කරන අනෙමේ ප්‍රාණගාතෙන් වලකින්ටය අදත්තා ආධානෙන් වලකින්ටය කාමමිත්‍යාචාරයෙන් වලකින්ටය මුසාවෙෙන් වලකින්ටය ඊළඟට මද්‍රව්‍ය භාවිතයෙන් වලකින්ට මේ පංච දුෂ්චරිතෙන් වලකින්ටයි කියලා. මේයක් වු ඕකටන කැමති මේයක් ඕෝකෙමන ජීවත්තෙන්නේ. මුන් ඉතින් පරපණ නසාගන අනුන්ගෙදේ හොරකංකරගන කාමිවර්දව ඇසිරෙමින් බොරු කියමින් මද්‍රව්්‍ය භාවිතා කරමින් තමයි ජීවත්වෙන්. උන් ඒකටයි ප්‍රියමනාප. ඉතින් ඔබවහන් සේකට ප්‍රතික්ෂයව කතා කරන්න නිසාවබවාසිික තරහයි. ඒ නම් මේ බුදුරජාණන් වන්සකි වරදක් අඩුපාඩුවක් හින්දද මේයක්කු පෙරේතයෝටික මේ ශාසනයට තරහ. දරමේ අඩු පහඩුවක් හින්දද මේ භූතයෝටික තරහ. නෑ! තමන්ගි කුණු වැඩටික කරගණ්ඩ බැරිවෙන හිදාා. මේ ලෝකේ බුදු දහමක් ප්‍රචාරය වෙලාගේ ොත්ත එෙම වැඩි වැඩියෙන් මේ කුණු කොල්ල වැඩ ටිකරගණ්ඩ බැරූ යනෝ. මල පෙේත වැඩටික කරග්ඩ බැරුව යනවා. ඒ පතිීක්ෂ පෙනවා ඒනි සැයි මේ ධර්මේ තර නැත්තුහ මේ ධර්මය ප්‍රශ්ඥයකින් දනමේ එදායක්කු තරහවනෙත්තේක අදයක්කු තරහත්තේක. ඔන්න ඔය කාරණය අපි මනාව පැහැදිලි කරගත්තා. මේක තමා දේශනාවේ ආරම්භක කාරණය. ද ඊට පස්සේ අපි දීර්ගව කතාකරග නනකුට ඔබට මතකයි. අපි මේ ආටානාටි සූත්‍ර දේශනාව සංකරායක. එදා ගිය සතියේ. වෛශ්‍රවන දිවියරාජයා තමන්ගේ දිවිය විමානය පිළිබඳව කරන ලද, මහාර්ගනීය විස්තරය. එතුමාට ඒ පිනට පහළවන මහාදිව්‍ය විමානය. ඒ අවට පරිසර සෝභාව පිළිබඳව කරනලද වරන්නාව. අපි තරමත් දුට ඒ පිළිබඳව කරුණු කරන්න ටිකක් කතා කලා. ඔබට මතක ඇති පින්වත්න තස්සච නගරා අහු අන්තලික්කේ සුමාපිතා. මේ මහා යසස් ඇති ඒ ප්‍රදේශයට අධිගෘහිත වෙසමුණි කියන. මහාරාජයාට ප්‍රාසාධ තියනෝ ඒ ප්‍රාසාද තියෙන්න්නේ කොහෙද අන්තරීක්ෂය අන්තලික්කයේ සුමාපිතා අන්තරීක්‍ෂය මැවිලතියෙන්නේ කියන්නේ අහසේ තමයිඒ ප්‍රාසාද මවලතිය ඔන්නඔතනින් දම අපි කතාව අවසංකලින් ඒවිදිහ ප්‍රාසාද පහත් තියෙනවා අද අපපි එතනින් ආරම්භ කරමු දේශනාව ඒවාවල නංගොත් හරි ලස්සනයි ආටා නාටා කුසිනාටා පරකුසිනාටා නාට පුරයා පරකුසිතනාට ඒ නගරවලට උතුරු පැත්තෙ තියෙනවා කපීවන්ත කියලා නගරයක්. ඒ වගේම ජනෝග කියල නගරයකුත්තියෙනවා. අම්බර අම්බරවතිය කියලා නගරයකුත්තිෙන්.ඒවගේම ආලකමන්දා කියල මහා කෝලංපිත්තනය කුත්තියෙන. ඒක නං ඉති බහා යස ඉසුරින් පිරිච්ච ආලකමන්දාව කියන්නේ ඉතින් සියලු සැපසම්පත්වලින් පිරිච්ච මහල් අලංකාර ස්ථානයක් නැටුම් ගැයුම් හැමතයම්. නවනවතිය කියලා රාජධහනයකුත්තියෙනවා. කුවේරස්සහි කෝපන මාරිස මහාරාජස්ස විසානානාම රාජදහනි නිදුකාණන් වහන්ස මේ කුවේරගේ රාජධහනයේ නම තමයි විසාන කියන්නේ. වෙසමුනි මහරජ්ජුරුවන්ට කියන තවත් නමක්නෙ පින්වත්න මේ කුවේර කියල කියන්න ඒ නිසා දැන් කුවේර මහරජුට වෙසමුණ කියලා කියන්න මෙ දෙකම එක ම දෙවියා හඳුන්වන නම තස්මා කුවේරු මහාරාජා වෙස්සවනෝති පෞද්ජති ඒ නිසා මේ කුවේර මහරජ්ජුරුවන්ට වෙස්සවන වයිශ්‍රවන වීසාන කියන මෙන්න මේ නමත් එහෙනම් උතුරු දෙසාවේ වීසාානකීන රාජධානයට අධිගෘහිත නිසයි වයිශ්‍රවන වෙස්ස වන වෙසමුණ කියල අපි සිංහලෙන් මේ දෙවියන්ට කියන්නේ. ඊළඟට මේක තියනවා ඒ ඉන්න යක්ෂසේනාවගේ නංගොත්තික. තතෝලා තත්තලා තතෝතලා, ඕෝජසි, තේජසි, තතෝජසි, සූරෝ රාජා අරිට්ටෝනේමි මේ ඔක්කෝම ඒ යක්ෂ කණ්ඩායන්වල නං රහදෝපිතත් ධරණීනාම එහෙතියෙනවා විශාල වැවක්. ඒකට ඒ වැවට කියන්නේ ධරණී කියලා. ඒ වැවෙන් තමයි වතුර අහසට ගන්නෙත් ආය වැස්සවහින්දි. මේ ධරණී කියන පොකුණ අසබඩ යක්ෂයන්ගේ සභභාවක් තියෙනවා. ඒ සභාවේ නම තමයියේ භගලවති සභාපි තත්ත භගලවති සභාපි තත්ත භගලවතිීනාම දිවියලෝකයේ තියෙන දිවිය සභාව නම සුධර්මා මෙතනතියෙන් උතුරු කුරු දිවයිනේ යක්ෂයින්ගේ සභාව නම භගලවති ඒ ප්‍රදේශයේ නොයේෙක් උරුක්ෂයන් නොයෙක් පළතුරු වරග නොයෙක් කුරුල්ලු ඉන්වා එහෙ ඉන්න කුරුල්ලු ගැනත් ලස්සන විස්තරයක් තියෙනවා මයුර කොංචහාබි රුදා හෝකිලා දීහි වක්ගුබි මිහිරි හඬ දෙෙන මයුරන් මයුරන් කැන මොනරු කොස්වහලීනීන් කෝුලන් ජීවංජීවක නම්කුරුල්ලො ජාතියක් ඔට්ටවචිත්තක කියනකුරුලො ජාතිය වලිකුකුලො රංකුකුලෝ පොක්කරසාතක කියනකුරුල්ලෝ ගිරවු සැලලීනි දණඩමාන කියනකුරුල්ලෝ දරනිි කියන විල ආශ්‍රේගරගනයේ අවටවාසක. ස්වාමීනයේ ප්‍රදේශයට කියන්නේ ඉතෝ සහ උත්තරාදිසා ඉතිනංආචික්කතී ජනෝ උතුරු දිසාාව කියලයි මහජනයක් කියන්නේ යක්හානංආධිපති යක්ෂයින්ට අධිපති කුවේරෝ ඉතිනාමසු ඔහු නමින් කුවේර රමතී නච්චගීතේහි යක් කේහි පුරක්කතු යක්ෂයිම් පෙරටු කොටගෙන යක්ෂයිෙන් විසින් කරනු ලබන නා නුට්ටිය ගීතාදියෙන් සතුටුුවමින් තමයි ඔහු වාසික පුත්තා පිතස්ස භාාවෝ ඒක නාමාතිමේ සුතන් එකම නම් ඇති පුත්‍රයන් අසීතින් දසයේ කෝච්ච අනුව එකක් ඔහුටත්තින්නවා ඉන්ද නාමා මහ්බලා මහාබල සම්පන්නේ ඒ අයට කියන්න එකම නමයියේ තමයි ඉන්ද නාම ඉද කියන නමු ස්සාමීනී ඒ පිරිසත් භහග්‍යතුන් වහන්සේව දැක්කහාම ධූරතෝව නමස්සන්තිී මහන්තංවීත සාරදං ඈත සිටම් වන්දනා කරනවා නමෝතේ පුරිිසාජං්‍ය අජානීය පුරුෂයානෙනී ඔබ වහන්සේට නමස්කාරවීවා නමෝතේ පුරිිසුත්තම උතුම් පුරුෂයාණනි ඔබ වහන්සේට නමස්කාරවේවා කියලා. කුසලේන සමෙක්කසි ස්වාමීණ භාගතුන් වහන්ස ඔබ වහන්සේ කුසල් බලෙන් මේ කාරණය දැක බලා වදාාරන්ත. එක ඇන දිවැසින් මේ අමනුෂ්‍යෝ වන්දනා කරන එක භාගතුන් වහන්සේ දකින සෙක්වා කිය කියනවා. අමනුස්සා පිතං වන්දන්ටී ඔබ වහන්සේට අමනුෂ්‍යෝත් වන්දනා කරනවා ස්වාමීනිි. ස්වාමීනි අපිට ඒක නිතරහන්ට ලැබෙනවා. තස්මායේවං වදේ මසී ඒ නිසයි අපි අමනුෂ්‍යයන්ට කියන්නේ. ජිනංවන්දත ගෝතමං ගෞතම බුදුරජාණන් වහන්සේද වන්දනා කරන්ට. ජිනංවන්දාමගෝතමං අපිත් ගෞතම බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. විජ්ජාචරණ සම්පන්නං බුද්ධන්වන්දහාමගෝතමං. වි්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට අපිත් වන්දනා කරනවා කියලා. වයිශ්‍රවන දිවේරාජා විසින් ආටානාටි ආරක්‍ෂාව මෙතැන්ට එෙනකන් තමයි කියන්නේ. ඊට පස්සේ වෛශ්‍රවණ දිවරාජා කියනවා අයංකෝසා මාරිස, ආටානාටියරක්ක. ස්වාමීණී, මේක තමයි ආටානාටිිය ආරක්ෂාව එහෙමනම් මේ ආටානාටි ආරක්ෂාව කියන එක ඉදිරිපත් කල්ලා තියෙන්නේ දෙවිවරු විසින් වයිශ්‍රවන දිවිරාජය තමයි මේ ආටානාටි ආරක්ෂාව ගැන බුදුරජාණන් වහන්සේට කරුණුකාරණ ඉදිරිපත් කළින් එතකොට මේ ආටානාටි ආරක්ෂාව පටන්ගත්තේ සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනාමාන කරලා ඊට පස්සේ නැගෙනෙහිර දිශාවේ විස්තරයක්කාව. ඊළඟට නැගෙනහිර දිසාාවට අධිගෘහිත දෙවියන් සහ ඒ සේනාව පිළිබඳු කතා කළා. ඊට පස්සේ දකුණු දිසාවේ විස්තරය කිව්වා. ඉලට දකුණු දිසාාවට අධිගෘහිත දෙවියන් සහ ඒ සේනාව ගැන කිවා.ඉලට බටහිර දිසාවේ විස්තරය කීවා බටහිර දිසාාවට අධිගෘහිත දෙවියන් පිළිබඳ විස්තරයත් ඒ සේනාව ගැනත් කරුණු කිවා. ඉරස් උතුරුදසාාවටාව උතුරුදසාාවේ සේනාව ගැන කිව්ව උතුරුදසාාවේ ප්‍රධාන දෙවියන් ගැන කිව්වා මෙතෙන්ටනකල් තමයි ආට අනාට්‍ය ආරක්ෂාව කියල න්. සාමීණි භාගතුන් වහන්ස මේ ආටානාටි ආරක්ෂාව භික්ෂභික්‍ෂණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසට රැකවරණය පිණිස ආරක්්ෂාව පිණිස හිංසානොවීම පිණිස පහසුවෙන් වාසේ කිරීම පිණිස හේතුවෙනවා එ වගේම ස්වාමීනී යම් කිසි භික්ෂුවක් භික්ෂණක් උපාසක කෙනෙක් උපාසිකාවක් මෙ ආටානාටි ආරක්‍ෂාවෙන් ආරක්‍ෂාවෙලා ඉන්නවනම් ඒ කියන්නේ සතරවරන් දෙවිවරුන්ගේ නම්ගොත් කියලා ඒ ගොල්ලන්ගේ විස්තරේ කියල ආරක්ෂා වෙලා ඉන්වනම් එතකොටත් හාත් පසින් අමනුෂ්‍යයන් නැවිදිින් කරදරගරන්ඩ පුළුවන්කම තියනෝ තංචේ අමනුස්සු ඒ අමනුෂ්‍යයා සමහර විට යක්කෝවා යක්ෂෙක් වෙඩ පුළුවන් යක්කිනීවා යක්ෂණයක් වඩත් පුළුවන් යක්ක පෝතකෝවා යක්ෂ පැටියෙක් වෙඩත් පුුව. යක්ක පෝතිකාවා යක්ස පැටවක් වඩත් පුළුවන්. යක්ක මහාමත්තෝවා මහා බල සම්පන්න යකෙක් වඩ පුළුවන්. යක්ක පාරිසජ්ජෝවා යක්ෂ පිරිවරටයිති එකෙක් වඩත් පුළුවන්. යක්ක පචාරෝවා ඒ යක්ෂ පිරිසේ නියෝජනය කරන කෙනෙක් වඩත් පුළුවන්. එහෙම නැත්තං ගන්ද බෝවා ගහන්දර්වයෙක් වඩ පුළුවන්. ගන්ඳ්බීවා ගහන්දර්වයක් වඩත් පුළුවන්. ගන්දබ්බ පෝතකෝවා ගාන්දරුව පැටියෙක් වෙන්ඩත් පුළුවන් ගන්දබ්බ පෝතිකාවා ගාන්දරුවව පැටික්කක් වෙඩත් පුළුවන්. ගන්දබ්බ මහාමත්තෝවා ගහන්ධාරු අමාත්‍යෙක් වඩත් පුළුවන් ගන්දබ්බ පාලි සජ්ජෝවා ගහන්දර්ව පිරිසේ කෙනෙක් වෙන්ඩත් නියෝජිතේක් වෙන්ඩත් පුළුව. ගන්ධබ්බ පචාරුවවා ගාන්ධර්ව සේවකෙක් වඩත් පුළුවන්. කුම්බාන්්ඩෙක් වඩත් පුළුවන්, කුම්ාන්්ඩියක් වඩත් පුළුවන්, කුම්ඹණන්ඩ පැටයෙක් වඩත් පුළුවන් කුම්බාණ්ඩ පැටවික් වඩත් පුළුවන් කුම්බාන්්ඩ මහාමාත්‍යික් වඩත් පුළුවන් කුම්බාණ්ඩ පිරිසේ නායකෙක් වඩත් පුළුවන් කුම්බාණ්ඩ සේවකයෙක් වඩත් පුළුවන්. එහෙම නත්තන් නාගෙක් වෙඩ පුළුවන් නාගිනක් වඩ පුළුවන්. නාග පැටවෙෙක් වෙන්න පුළුවන්, නාග පැටවක් වෙන්නත් පුළුවන්. නාග මහාමාත්‍යක් වෙඩත් පුළුවන්, නාග පිරිසට අයිති කෙනෙක් වෙන්නත් පුළුවන්. නාග සේවකයෙක් වෙන්නත් පුළුවන්. ස්වාමීණී මෙ බඳු කෙනෙක් පදුට්ටචිත්තෝ, දෘෂ්ටසිතෙන් යුතුව නපුරුසිතිං යුතුව භික්‍ෂුවකට හෝ භික්ෂණියකට හෝ උපාසගේ ගුට හෝ පාසිකාවකට කිට්ටුවෙලා ගච්චන්තන්වා අනුගච්චෙය ළඟටඇවිත් තමන් යද්දි තමන් එක එකට යන්ට එඩ පුළුවන් තිතංවා උපතිට්ටේය හිටගෙන ඉදැදි තමන් ලඟින් හිටගෙන ඉටත් පුළුවන්. නිසින්නංවා උපනිසී දෙය වාඩිවෙලා ඉ ද්දි තමන් ළඟ වාඩිවෙලා ඉන්ටත් පුුව. නිපන්නංවා උපනිපජ්ජෙයිය තමන් නිදාග නිදැද්දි තමන් සමඟ නිදාගන්ටත් පුළුවන්. හැබැයි ඒ අමනුෂ්‍යයින් මෙයාටානාටි ආරක්‍ෂාවෙන් ආරක්ෂා වෙලා ඉන්න කෙනෙකුට ඒ විදියට කළොත් නමේසෝමාරි සමනුස්සෝ ලබෙයිය ගාමේසුවා නිගමේසුවා සක්කාරංවා ගරුකාරංවා යම්කිසිහෝ. නියංගමකින් හෝ කවර ආකාරයකින්වත් සත්කාරයක් සම්මානයක් පිළිගන්ට ඒගොල්ලන්ට කිසිම අවසරයක් නෑ නමේ සෝමාරිසාමනුස්සෝ ලබෙහිය ආලකමන්දාය රාජධානයා වත්තුන්වා වාසංවා ඒගොල්ලන්ට මේ ආලකමන්දාවකෙන් රාජධහනි නවාත ඇන්නම් ලැබෙන්නේිනෑ නමේසෝ මාරි සමනුස්සෝ ලබෙහිය යක්කානං සමිතින් ගන්තුන්. ඒගොල්ලන්ට භගලවතී සභාව පැත්ත පලාතට එන්ට දෙන්නේනේ අපිස්සුනං මාරි සමනුස්සා අනවයි අම්පිනං කරෙයුම් අවිවයිහං. ඒ ගොල්ලන්ගේ ආවා විවාහ කටේතුවලට කිසිම ඉඩක් ලැබෙන් ලබාදෙන්න්නේිනේ. අපිස්සුනම් මාරි සමනුස්සා අත්තාහිපි පරිපුන්නාහි පරිබාසාහි රිබාසෙුම් ඒ විතරන්නෙමෙයි ආටානාටි ආරක්ෂාවෙන් ආරක්ෂාවෙලා ඉන්න භික්ෂුවක්කෝ භික්ෂණයක් හෝ උපාසකයෙක්කෝ උපාසිකාවක් හෝ රඟත ගිහිල්ලා. ඒ අයට කරදර කරනවානම් කරදර ලෙස හැසරෙනවනම්. ඒ අයට බොහෝම බරපතල වචනවලින් නිින්දාපාසල බන්ඩ සිද්ධ වෙනවා. අපපිස්සුනං මාරිස අමනුස්සා, රිත්තම්පිස්ස පත්තං සීසේ නික්කුද්ජෙයුක්. එහෙම කරදර කළොත් ඒ අයට දඬුවන් ලැබෙනෝ. ඒගොල්ලන්ගේ ඔළුව මුනින් අතට හරෝපු පාත්තරයකින් වහනවා. අපිස්සු නම් මාරිස අමනුස්සා සත්්‍ය දාපිස්ස මුද්දම්පාලෙයුම්. සමහරවිට ඒ ගොල්ලන්ගේ හිසහත් කඩකට පැෙන ආකාරයේ දඩුවමක් මුණත් ලබාදෙන්ට පුළුවන්. නමුත් අපි කරන්නේ මෙහෙම නෙමෙයි. යකෙක් ඇහුණට පස්සෙේ තමයි ඒ යක්ෂයාව එලවන්ට හිතාගෙන ආටානාටිය කියන්නේ. අපි හිතාගනින්න මේ ආටානාටිය කියන්නේ යක්කු එලවන මන්තරයක් කියලා. මේගේ යක්කුම් එලවන මන්තර මොකෝවත් නෑ. අපි මහප්‍රාණ සබ්ද කරලා කියලා මොකවත්වෙන්නේ නෑහිෙම. මේක දරම හැසරෙනෙන කෙනෙකුට ආරක්ෂාවෙන්ත තියෙන ආරක්ෂක පිරිතක් එවන්තම් ප්‍රතිපදවා. මේ කියන වැඩකඩරි කෙරෙන්ටඕන. කීමතුළින් ආරක්ෂාවක් සපයා ගැෙන සිටින්ට පුළුවන් නමුත් ඒ කෙනාට උනත්තේ අමනුෂ්‍යයෙන් අතින් කරදර වෙඩ පුළුවන්කම තියෙනවා. ස්වාමීණ සමහර අමනුෂ්‍යෝ ඉන්නවා හරිම චන්්ඩයි, රෞද්ද්‍රයි හිතුවක්කාරයි නපුරුයි සන්තීහි බන්තයේ සන්තීහි මාරිස, අමනුස්සා, චන්්ඩා, රුද්ධා, රබසා. ඒ අමනුෂ්‍යයන් සතරවරන් මහරජදරුවන්ගේ සේනාවේ අනටවත් යටත්වෙන්නේ න යටත් නෑ තේනේව මහාරාජානං ආදියන්ති සතරවරම් මහරජ දරුවන්ගෙන් වරංගන්න පුරශීන්තවත් යටත්නෑ ස්වාමිනී අමනුෂ්‍යයින්ට කියන්නේ සතරවරන් රජදරුවන්ටත් තිරුද්ධය කියලා. ස්වාමීණී ඒක හරියට මේවාගේ බලන්ට මේ මගද රාජ්‍යදිහා මේ මගද රාජ්‍යයේ මහා හොරු ඉන්නවා මගද රජතුමාට මේ හොරු කිසිවෙෙක් අවනතනෑ. මගද රජ්ජුරුවන්ගේ සේනාව ඉන්න බලසම්පන්න ඇමතිවරුන්ටවත් මේ හොරු අවනතනෑ. එ සේනාව නියෝජනය කර නියෝජතයින්ටවත් මේ හොරු අවනතනෑ. ඒ කෝතේ මහාරාජය, මහාචෝරා, රං්ඥෝ, මාගතස්ස අවරුද්ධානාම උච්චන්දි. මෙ මහා හොරුන්ට කියන්නේ මගත රජ්වුරුවන්ටත් විරුද්ධ උද විය කියලා. ස්වාමීනි අන්න ඒ වගේ මයි සමහර අමනුෂ්‍යෝ බොහෝම චන්ඩයි. රෞද්දරයි, නපුරොඒ කොළෙරොයි. ඒ අය සතරවරන් දෙවරුන්ගේ අනට අවනත වෙන්නේ නෑ. සතරවරන් දෙවරුන්ගේ අනක්‍රියාත්ම කරන, පුරුෂයින් අවනතන සතරවරන් දෙවියන්ගේ අන ක්‍රියාත්මකන සේවකයන්ට අමනතනෑ. ඒ නිසා ස්වාමීණී යම්කිසි අමනුෂ්‍යයෙක් වේවා යක්ෂයෙක් වේවා යක්ක්ෂණයක් වේවා යක්ෂ පැටවියක් වේවා පැටික්කයක් වේවා යක්ෂ මහාමාත්්‍යකේවා පාරිසජ්්‍යයක් වේවා එෙමනැත්තන් ගාන්දර්වෙක්ග වේවා උම්බාන්්ඩෙක් නාගයෙක් මේ කවුරුනත්වේවා මේ කවුරු හරි කෙනෙක් භික්‍ෂුවක්කෝ භික්‍ෂූණයක් ව උපාසකය උපාසිකාවල් ලඟෙක් නිදගෙන එයා ඇවිදගෙනයත් දෙයා සමඟ යනවනම් එයා හිටගෙන ඉඳගෙන ඉන්නවනම් එයා ළඟම හිටගෙන ඉන්නවනම් එයා වාඩිවෙලා නිද දියා ළඟ වාඩිවෙලා ඉන්නවනම් එයා නිදාග නිද දයා සමඟ නිදාගන්න වනම් ඉමේසංයක්කානං මහායක්කානං සේනාපතිීනං මහාසේනාපතිීනං උදජාපයේ තබ්බං වික්කන්දි තබ්බං විරවිතබ්බං මෙන්න මේ යක්ෂයින්ට මෙන්න මේ මහායක්ෂයන්ට සේනාපතිට මහාසේනාපතින්ට උද්ජාපය තබ්බං හඬනඟල කියන කියන කට්ටියට වික්කන්දි තබ්බං ගවයින් ගවයින් කියන්ඩ කියනවා ඉමේසං යක්කානං මහායක්කානං සේනාපතිීනං මහාසේනාපතිීනං උදජාපේ තබ්බං වික්කහන්දි තබ්බං විරවිතබ්බං මෙන්න මේ යක්ෂයින්ට මෙන්න මේ මහායක්ෂයින්ද සේනාපතීන්ට මහාසේනාපතීන්ද උද්ජාපේ තබ්බං හඬනගල කියන්ඩ කිව්වා වික්කන්දිතබ්බං හයිියෙන් කියන්ඩ කියනවා විරවිත්බං ගොඩා කයියෙන් හඬනගලා. මෙන්න මෙහෙම කියන්න කියන. අයංයක්කෝ ගන්හාතිී මෙන්න මේ යක්ෂයාමාවල්ලගෙන ඉන්නවා. අයංයක්කෝ ආවිසති මෙයක්ෂාම් මට ආවේශ වෙලා ඉන්නවා. අයංයක්කෝ හේතේති මේ යක්ෂ්‍යමාව පෙලනවා. අයංයක්කෝ විහේටේති මේේ යක්ෂ්‍යයාමාව බෙහෙවිම් පෙරෙනවා. අයංයක්කෝ හිංසති. මේ යක්ෂයා මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යක්ෂයා මට බොහෝසයෙන් හිරිහැර කරනවා. අයං යක්කෝන මුංචති අනේ මේේ යක්ෂයාමාව දාල යන්නනැතුව මාව නිදහස් කරන්නඇතු හිර කලා දුක්කරදර දෙනවා කියගන්න. කතමේ සං යක්කානම් මහායක්කානං සේනාපති නම් මහාසේනාපතිී නම්. ඒ ගැන කියන්ටඕන මහායක්ෂයෝ යක්ෂ සේනාපතින් තමයි. ඉන්දෝ සෝමෝ වරුනෝච බාරද්වාජු පජාපටති ඉන්ද සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති චන්දනෝකාම සෙට්ටෝච කන්නු ගන්ඩු නිගඩුච සන්දනෝකාම සෙට්ටෝච්ච කින්ු ගණ්ඩු නිග්ඩුච, චන්දන කාම සෙට්ට කන්නු ගණ්ඩු නිගණ්ඩු කියන යක්ෂ සෙම්පතිවරුන්ට පනාදෝ ඕපම්්‍යෝච. දේව සූතෝච්ච මාතලී වගේම පනාද කියන යක්ෂ සෙම්පතියාට ඕපමං්්‍ය යක්ෂ සෙම්පතියාට දිව්‍ය රතාචාරයව් මාතලී දිවිය පුත්‍රයාට චිත්ත සේනෝච ගන්දබ්බෝ චිත්‍ර සේන ගහන්දර්වයාට නලෝරාජා ජනය සබු නලජනවසභ කියන දිවියපුත්‍රයන්ට සාතාගිරෝ හේමවතු සාතාගිරයක්ෂයාට හේමවත යක්ෂයාට පුණකෝ කරතියෝගුලෝ පූර්ණ කර කියන් ඕන පූර්ණ කියන යක්ෂයාට කියන්ට. සීවකෝ මුචලින් දෝච්ච වෙස්සාමිත්තෝ යුගන්දරෝ ගෝපාලෝ සුප්පගේ දෝච හිරිනෙත්තීච මන්දිියෝ පංචාලචන්්ඩෝ ආලවකෝ පජ්ජුන්න්නෝ සුමුණෝ සුමුකෝ දදිමුකෝ මනිමානිචරෝදීගෝ අතෝ සේරිස්සකෝ සහ මෙ හැමෝම මනුෂ්‍යන්ට කරදරකටන යක්කුන්ට දඬුහන් කරන්ටින්න යක්ෂ මන්දලි. ස්වාමීනී ආටානාටි ආරක්ෂාවෙන් ආරක්ෂාවෙලා ඉන්න කෙනාටත් සතරවරම් මහරජ දරුවන්ගේ අනට කීකරුනැදී චන්ඩ රෞද්‍ර අමනුෂ්‍යයන් කරදර කරනවා නං ඉමේ සංයක්කානම් මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං එතකොට මෙන්න මේ මහායක්ෂයන්ට මහා සෙම්පතියන්ට අඩගහල කෑගහල කියන්ට කියනවා අනේ මේ යක්ෂයාමාව අල්ලගෙනඉන්නවා මට අවේස වෙලා ඉන්නවා මට හිඩිහැර කරනවා මට කරදර කරනවා මට හිංසාගන්නවා මාවාතෑරිෙන්න්නි නෑ කියලා. ස්වාමිනිි මේක තමයි ආටානාටි ආරක්ෂාව අයංකෝසා මාර්ස ආටානාටයාරක්කා මෙයාටානාට්‍ය ආරක්ෂාව භික්‍ෂෝන්ඩ භික්ෂුණීන්ට උපාසකය අන්්ඩු පාසිකාවන්ට හිතසුව පිණිස යහපත පිණිස හිංසා නැතුව සිටීම උපකාරිවීම පිණිස පාවිච්චි කරන්නට ස්වාමිණී අපට බොහෝ වැඩ කටයුදු තියෙනවා කියලා බහුකිච්චාමයංක. බහ්කරණීය මේ දවතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශරුවනගෙන සතරුවන් දෙවරුවේ ස්ථානං යනවා කියල යන්ට යනවා. බුදුරජාණන් වහන්සේ හොඳ එකයා වදාලට පස්සේ මේ සතරවරන් දෙවරු ආසනය නැගිටලා උට්ටායාසනා භාගෙවතුන් වහන්සේට යාසනය නැගිටලා උට්ටායාසනා භහගතුන් වහන්සේට වන්දනා කරලනො පෙනීගිය. ඊට පස්සේ තැනහිටපු යක්ෂ පිරිසක් භාග්‍යතුන් වහන්සට වන්දනා කළ පෙනිලා ගියා, සමහර භාග්්‍යතුන් වහන්සට ආයමත් කතා බස් කරලා නොපෙනේගිය, සමහරු ඇගිලි බැඳගන වදනා කළ නොපෙනේ ගියා, සමහරු නිශ්්‍යක්්දම් විම්බලාාගන නොපෙනේගිය. ඒ රාත්‍රය ඇවෑමෙන් පහෝදා උදෑසන බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන්. රැස්කරල කියනවා මහනනී. ගෙවුණු රාත්‍රියයේදි වෛශ්‍රණ දෙවියන් උතුරුදිසාාවෙන්ද නැගරෙන දිසාාවෙන් දතරා්ට දෙවියන්ද විරූපාක්ෂ දෙවියන්ද කිය කියන මේ සතරවරන් දෙවරු මහත්දූ සේනාවක් සමග මා මුණගැහීමට පැමිණියා. ඒ මෙන්න මේ වෙරාවට මද්‍රියමරාත්‍රී හරියටම. ඒවිදිර සේනාාව පිරිවරාග නැවිල්ල මට මෙන්න මේ කාරණාව විශේසයෙන් සැලකලා ඒ තමයි. ස්වාමීණි භාගතුන් වහන්ස තතාගතයන් වහන්සේකිරරි අපැහැදුුන බල සම්පන්න අමනුෂ්‍යෝ ඉන්න අඒ වගේම තතාගතයන් වන්සේකිෙරී පැහැදුන බල සම්පන්න යක්ෂෝ ඉන්නවා, තතාගතයන් වන්සේකිරී, පැහැදුන මධ්‍යම් බල සම්පන්න යක්ෂෝ ඉන්නවා. සමරාමනුෂ්‍යෝ ඉන්නවා අතතාගතයන් වන්සේ කරේ බහොම පැහැදුනු බදධමානුභාවතියෙන අය. තතාගතයන් වහන්සිකිරරි අපැහැදුන නීජ යක්ෂෝ ඉන්නවාය වගේ මයි. සතාගතයන් වහන්සිගෙන පැහැදිච්ච බොහොමහොඳ සත්පුරුෂ හොඳ අමනුෂ්‍යොත්තින්වා. ඒවගේම පහත් පෙලේ අමනුෂවොත්තින්නඔ බොහන්සිගෙනන පැහැදිච්ඡාය. භාගතුන් වහන්ස මේකට කාරණාවක්තිෙනවා ඒ තමයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සතුන් වැැරීමෙන් වැලකීම පිණිස. සොරකමෙන් වැලකීම පිණිස, වැරදි කාමසේවනෙන් වැලකීම පිණිස, මද්‍රව්‍යභාවිතයෙන් බොඩු කීමෙන් වැලකීම පිණිස. නමුස්වාමීනි මේ, මෙතැන ඉන්න බොහෝ දෙනෙක් මේවා කෝම කරණය සත්තු මරණවා සොරකං කරනවා වැරදිකාම සේවනය දෙනවා. බොඩු කියනවා අද්‍රවිය මත්වයන් භාවිච්චි කරනවා නිස්සයි මේ ගොල්ලෝ භාගතුුණන් වහන්සේට විරුද්ධ වෙලා ඉන්නේ. ඒ ගොල්ලං ඒක කරන්නේ මනුෂ්‍යයෙන් හරහයි. නමුත්තඒ අය සිල් ලාරක්ෂා කරද්දි, මේ අමනුක්ෂ්‍යයින්ට ඕන දේවල් කරගණඩ බැරූ යනවා. ඒ නිසා ඒ ගොල්ලෝ භාගතුන් වහන්සේට විරුද්ධව කටේදු කරන්න පටන්ගන්නවා. ඒගේ මයි ස්වාමීණ, භික්‍ෂ භික්‍ෂණී, උපාසගුපාසිකාවන්ගෙන් සමහරාය. හුද කලාවාසේට වනාන්තරවලට යනුව බණභාවනා කරඩ හිතාගෙන. හුද කලා තැන්වලට වනාන්තරවලට ගල්ලෙන්වලට ඒවාවල තියන කුටිවලට යනව නමුත් ඒ තැන්වල භාගතුන් වහන්සේ කෙරෙහි. බුද්ධ සාාසනය කෙරෙහි පැහැදිලා නැති බලසම්පන්න යක්ෂ අමනුෂ්‍යෝ ඉන්නවා. එවගේ මධ්ධිමානුභාවතියන බලසම්පන්න යක්ෂ අමනුෂ්‍යෝ ඉන්නවා. නීච තත්ත්වය අමනුෂොත්තය තැන්වල ඉන්නවා. ඔවුන්ගේ ප්‍රසාදය පිණස භික්ෂු භික්‍ෂණ උපාසකුපාසිකා කියන සිව්වනක් පිරිසට පිරිස එක්රැස් කරලා ඉස් සියලු දෙනාගේම හිත සූ පිින්සමි ආටානාටි ආරක්ෂා පිළිගන්නා සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහනනයේ වෙලාවේ වෙසමුණි දිවරාජයා මටම ආටානාටි ආරක්ෂාව කියලා හිටියා. එතකොට ම මේක නිශ්ශබ්ද පිළිගත්තමා විසින් මේ පිරිගත්තා බව දැනගෙන වසමුණි දිවේරාජයාමි ආටානාටි විස්තරේ කියයා සිටියා. එතැනඉදලා ආයත් දිගටමමි ආටානාටිය විස්තරය බුදුරජාණන් වහන්සේ නැවත. මහා සංගෙහාට පැහැදිලි කරන විස්තරය තියනෝ. දෙවැනිකොට සැහැටියත. වෛස්්‍රණ දිවරාජයාගේ ප්‍රදේශයේ තමයි ආටානාටා කියන නගරේ තියෙන්නේ. ඉහි තමයි ආලකමන්දා රාජධානය තියෙන්නේ. සමහර විට මේ සූතරයට ආටානාටයකිෙන නමලැබිලා තියෙන්නේෙ තේනිසා වෙන්ඩ පුළුවන්. විපස්සී සිකී වෙස්ස බුකකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන, සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා වන්දනාවක් මුලින්ම පටන්ගන්න මෙිතින් තමයි. සත් බුදුරජාණන් වහන්සේලා ගැන විස්තරේ තියෙන්නේ මහාපදාන සූත්‍රී එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගෙන් තමයි දෙවවරුත් මේවා දැනගෙන තියෙන්නේ එම නැතුව මේවත් දෙවවරුන්ට මුලින්ම දැනගන්ට වෙනක්‍රමයක් නෑ අපිට මේ දේශනාවෙන් පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ ජීව මානෝ වැඩිින් ඇද්දී සේනා සහිත මාරයා පරදවා සිටිද්දී මේවාගේ කතන්දර මේයි අමනුෂ්‍යයන්ගේ නොයෙක්කායගෙන් කරදර සිද්ධ වෙලා තියෙනවා. මෙ දේශනාවේ අන්තිමට බුදුරජාණන් වහන්ස භික්ෂු සංගයා කැඳවලා ප්‍රකාශ කලා මහනනි මෙන්න මේ විදියට වෛස්ත්‍රවන දිවීරාජ්‍යා ඇවිදිින් මේ ආටානාටි ආරක්ෂාව ප්‍රකාශ කලා කියලා අපට මේ දේශනාවෙන් පැහැදිලිවම පේනවා පින්වත්න බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩයි දැද්දිත් සේනා සහිත මාරයා පරදවා සිටෙද්දිත් මේවාගේ කරදර සිද්ධ වෙලාතියනෙනවා භික්ෂ භික්ෂණ පාසකුපාසිකාවන්ට ශාසනයට හිරිහැර සිද්ධ වෙලාතින අද වගේම තින් මේ දේශනාවේ අන්තිමට බුදුරජාණන් වහන්සේ භික්‍ෂ සගහා කැඳවල ප්‍රකාශ කළා මානනී මෙන්න මේ විදියට වෛසරනදිවී රාජා විදින් මෙ ආටානාටි ආරක්‍ෂාව ප්‍රකාශ කළා උගන්හාත භික්කවේ ආටානාටියන් රක්කං ඒ නිසා මහනනිමි ආටානාටි ආරක්‍ෂාව මොඳ ිගනගන්ට පඩයාපුනාතභික්කවේ ආටානාටියන් රක්කා මානනමි ආටානාටි ආරක්ෂාව පාඩංකරගන්ට ධාරේත භික්කවේ ආටානාටියන් රක්කං මහනනිමි ආටානාටි ආරක්ෂාව මතකතියාගන්ට අත්ත සංහිතා භික්කවේ ආටානාටියන් රක්කා මානනමි ආටානාටි ආරක්ෂාව අරත සහිතයි භික්‍ෂු භ්‍යක්ෂුණී උපාසක උපාසිකාවන්ට ආරක්ෂාව පිණිස රැකවරණය පිණිස හිංසා නැතිවීම පිණිස පහසු විහරණය පිණිස. ආටානාටිය හේතුවෙනවා බලන්ට බුදුරජාණන් වහන්සේ විසින් මෙ ආටානාටි ආරක්ෂා වනුමත කළ නමුත් අපි ඉස්ස රාටානාටයේ සූත්‍රිගෙන ගනිද්දි මේ දේවල් දන්නේ නෑ අපි මේවා ඉගෙනගත්තේ විවේචනය කර කර මෙවා මහායානඒවා මේවා පස්සෙ කාලෙ ප්‍රබන්ධ කිය කිය නමුත් බුද්ධ දේශනා ඉගෙන ගනිදදි හොඳට දේඩෙනවා මෙ ප්‍රබන්ධනෙමෙයි සත්‍යය වශයෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියලා. ඉතින් මේවාගේ අපිට නොපෙනෙන දේවල් බුද්ධ දේශනාවන්වලින් ඉගෙන ගනිද්දි. අපිට තියෙන්ටෝන වැදගත්ම ලක්ෂණය තමයි තමන් නොදන්නා බව තමන් දැනගෙන සිටීම්. දැන් ගොඩා කදකාලෙ පණ්ඩිත උතුමන්ලාට වෙලාතියෙන්නේෙ තමන් යමත් දන්නෙ නෑ කියලා පිළිගණ්ඩ කැමතිනෑ. දන් ඇතිදේ දන්නෑ කියල පිළිගණ්ඩ කැමතිනෑ. තමන්ගේ බුද්ධියට ගැලපෙන මට්ටමින් ඕ නෑම දෙයක් විස්තර කරන්න්න බලනවා. ඒකළ තමන්ඩ ගැලපෙන වචනවලින් ඒක තියෙනවද නැද්ද කියලා කියන්ඩ උත්ස්සාහගන්නවා මිසක ලෝකෙ අතාාර්ථය ඒ ගැනහි දන්නේෙනෑ. බුද්ධ දේශනා වෙතියෙනවා යෝ බාලෝ මං්ඥතී බාල්්‍යන් පණ්ඩිතෝවාපි තේනසෝ යම්කිසි පුද්ගලයේ තමන් දන්නනෑ කියන කාරණය දන්නවනං. ඒ කාරණය මුහු නැනවතෙක් බවට පත්වෙනවා. බාලෝච පණ්ඩිතාමානි තමන් දන්නවා කියලා හිතාගෙනඉන්න අයත්තින්නවා. සචේබාලෝචි උච්චතියේ කාරණය මෙයා පණ්ඩිතයෙක්නෙමෙයි බාලයෙක් මෝඩෙක් බවට පත්වෙනවා. එතේ නිසා තමන් දන්නවා කියලා හිතන, හිතට අර්ගෙන කල්පනාකිරීමට සූදානං වෙන. ඇය ඇැත්තට මක්ඥානකමකින් යුක්තයි කියලා කියනවා. ආටානාටය සූතතරයෙන් කියවෙන්නේ අපි කාටවත් පේෙන් නැත්තිලෝකයක් ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ, මේ වගේ දේශනාවල් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න ශ්‍රාවකයන්ට. මේක ගැටලුවක් නැති නිසා. නමුත් හිස්පුද්ගලයන්ට නං මේවට ගරහනවයේ අය. නොපෙන නැහැම දේටම ගරහනවා. තමන් දන්නවා කියලා හිතාගෙන. නොපෙන නැහම දේටම ගරහනවා. ඒයාලා හිතන්න අපේ ඇස් දෙකට පේන දේ විතරයි මේලෝකෙ තියෙන්නේ කියලා. තමන් දන්නවා කියලා හිතාගෙන අනිත් නොපෙන්න දේවල් සියල්ල ප්‍රතික්ෂේප කරන. බාලෝජ පණ්ඩිතාමානී සචේ බාලෝචි උච්චති හැබැවින් මෙයා මෝඩයක් කියලා කියන්නේ එකයි. ඉතින් මේ සූත්‍රය අනු අපිට හොදට තේරුම්ගණ්ඩ පුළුවන් සත්බුදු වන්දනාව තිබෙන අනු භාව ගැන. මොකද මේ සදබුදු වන්දනාවට සතටවරන් දෙවරුන්ගේ සහභාගීත්වේ තියෙන බව පේනෝ. ඒක අන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩන්න කාලි ඒ කාලෙ ඉඳලා මේ සද්බුදු වන්දනාව ඉගෙනගණ්ඩ කියලලා සාමන් වහන්සිලට කියනවන් උක්ගන්හාත භික්කවේ ආටානාටයන් රක්ක මහනනිමි ආටානාටි ආරක්ෂ විගෙනගන්්ඩ කියලා ඒනම් සදබුදු වන්ධනාවේ කාල ඉදළම ශ්‍රාවක ගෙනනගතතිේරු. පරියාපුනාත භික්කවේ යාටානාටියන් රක්ක මේක පාඩං කරන්ඩ කියියනවා. ද හරේත බික්කවේ ආටානාටියන් රක්ක මේක මතකතියාගණ්ඩ කියියනවා. බුද්ධ දේශනාවල් කියවද්දිී අපිට හොඳට තේරෙනවා. විපස්සී සිකී වෙස්සබු කක්කුසඳ කෝනාගමන කාශ්‍ය ගෞතම කියන සද්බුදුරජාණන් වහන්සේලාට වන්දනාමාන කිරීම ඒ කාලින්ද ලමති බිලතින දෙයක් නමුත් මහායානේ යවට පස්සේ කියන්නේ බෝසත් ඇදහිල්ලාවට පස්සේ මේක සම්පූර්ණෙම නැතිවෙලා ගිය. මෙවා ඔක්කෝටම ලාමක විදියට තමයි සැලකුයි. ඊට පස්සේ එකේක නංගොත් හදාගෙන ඉතිහාසි නැති නංවලින් අවලෝකතේශවර කියලා. බෝසත් කෙනෙක් හදාගෙන එයාගේ නෝන තමයි තාරා ඊට පස්සේ ජෝඩුවම වන්දනා කරන්නට පටන්ගත්තා මේ ඔක්කෝම විනාස කළේ මහායානකින් විසින්. ඊට බස්ස එකෙන් පටන් ගත්තා තන්තරයාන තන්ත්‍රයානි කියන්නේ අ ො තේරෙන්නේ නැති සබ්ද උච්චාරණය කළ මන්තර වගේ බලයක් ගණ්ඩ පුළුවන් කියෙලා හිතාගෙන ඒවා උච්චාරණය කරක ර මන්තර මතුරනවා කිය කියා ඒකට කියනවා සිද්ධ කරනවා කියලා සිද්ධ ඒ කියන්නේ ඔය අර දැන් ඔය මන්තර එහෙමඒක දේවල් ඔයද මේ පොඩිපොඩි අන්තරහදලා ඒවා ප කරනවා කී කියාව කියන්න ඒවාගේ දෙයක්තර ඒෙන් සිද්ධියක් වෙනවා ස්්ට සිද්ධවීමක් වෙනවා වගේ කියන අදහස සිංහලෙන් තියෙන. එත ඒකටේ භාසාාවෙන් කියන්නේ සිද්ධ කියල ඒ වචනය කොච්චට සමාජයට කාවදුනද කියනවනම් අදටත් ඉන්දාව කවුරු වඩි කෙනෙ භාවනා කළ යම්කිසි විසේසත්දයකට පත්වනොත් එයාටත් කියන ඔයා සිද්ධි කෙනෙක් කියලා. ත්‍රච්චයට මදේ වචනය සමාජයට ගිහිල්ලා තියනවා අර විදිහයට. තන්ත්‍රයානය වෙනුවෙන් කරන ජප කිරල්. ඒ වැඩ පිල්වට මහායානයන්ගේ දාපු නමතමයි සාධනා අදදත් ඉන්දයාාව භාවනාගන්නවට ගැන සාධන. ඉන්දි ඒ ගරන කෙනාට කියන්නේෙ සාධක කියලා. මහායානයන්ගේ නාලන්දාාවගේ විශාල විශ්වවිද්‍යාල හදලා යන්ත්‍රමන්ත්‍ර ගුරුකන් තමයි ගැන්වේ. ඒවා ඉන්තමයි මේ ගෞ්ටමම් බුද්ධසාහ සම්පූර්ණිම නැත්තර නැතිවුණි. ඒවාගේ තියෙන යන්ත්‍රමන්ත්‍රවලට බයවෙච්ච පාර තමයි සමහරා ඇවිල්ල විනාසකරන්නට පට ගත්ති. ඊට පස් ඉන්දයානුවන්ට කරන්ඩ දෙයක්නෑ. ඒ මිනිසු බැලුවා මේක හරිියන්නෑ මේ ගොල්ලෝ යන්ත්‍රමන්ත මතුරගනෙනවා. තන්ත්‍ර මතුරගනයනවා. වජජරයාන තන්ත්‍රයාන කිය කියා එනවා. මේකට වැඩක් කරන්ට ඕන කියලා මේගොල්ලෝ සිව කියන අසුර බලය ගත්තා. සිව බලය කියන්නේ තනිකරම දරුණු අසුරබලයා. ගේ සිවබලයෙන් තමයි ඒ ස්ථාන ගොඩ නැගිලිපවා විනාස කළ ගිනිතියලා. ඔය කාලිංග මාගලාගේ කාලෙ වෙනකොට මහවිශාල විනාසයක් සිද්ධ කළ ලංකාවටත්තා. ලංකාවේ බුද්ධ සාාසනය සම්බන්ධව තියෙන ඩොේකුත් පුරාවස්තුූන් විනාසකලි. ති මුල ඉඳලම ලංකාවල්ලගෙන ඉඳලා දහවන සියවසේ මුලදි පලවෙන් රාජාධිරාජේන්ද්‍ර. ලංකාවේ ආධිපත්තිගත් අයා සියවභක්තිකෙක් සිවැෑදැහිෙල්ල යාලටාව මෙහමයි. රාමායනම් කියලා ගන්තෙලිව්වා නවවෙන සියවසේ අටවිනිස වසේ මුල්බාගතමයි. සංකචාර්යතුමා ඔක්කෝම විනාසකරගෙන ගිය එම විනාසක ගියාට පස්සේ බමුණු කතාවනා තාමත් ලංකා බුද්ධසාසනය තියන මේකත් කෝමන් නැතිකරන්නට ඕන කියලා ත බුද්ධවාසන නතික කරන්න තමයි රමායනෙ ලිව්ව. රාමායන ඉඩියලා මිනිස්ු අත කා වැදවා ලංකාව කියන ධරමත් දීපයන්මේ ලංකාව කියන්නේ රාක්ෂ දීපයක් රහු සංගදීපයක් ඒක රාවන කියලා රජෙක්කන්නවා යකිෙක් වගේකි. මිනිස්සුන්ගේ ඔළුවට දැම්ම ඊට පස්සේ කාලිද්‍යාව ප්‍රසස්්ටිකාව්‍යයක්, ඒකාලෙ රජ්ජුරෝතමයි දේවාති දේවූනිි. ඒකැන් රජ්ජුරෝතමයි මිනිස්ුලෝකීන දෙවියම් බවට පත් වූනිි. ගීට පසේ රජ්ජුරුුවන්ඩකිව රාමා කරපු වැඩේ ඔයා කරන්ඩ කියලා. ඒම තමයි ලංකාව ගිනිති බිරාජයෙන් රැවිදි මුළු ලංකා විනාස කල විනාසකල් ලංකාවල්ලගත්තා. ඊට පස්සේ ගොළු ලංකාව යටත් කරපු. ජයග්‍රහණය සමරන්ට දකුණු ඉන්දියාවේ ලොක්කෝ ඉස්මාරගි හැදුවොත් තමන්ගේ ස්මාරරිකයේ තියනවායි. ඒ නිසා මේ ඔක්කෝ මිනාසකලි රාමායයිනේ රමාමයිනිෙලි විහේතු තමයි. ලංකාවින අදටත් ලංකාව සම්බන්ධ ඉන්දියාවේ චිත්‍රපටියක් හැදුවත්. අන්තෙමට රාමා බයානක දූසිතය වංචාකාරයක බයානක ලේපි පාසිතයෙක් මිනිීමරුවේක්. දෘෂ්ට එක් කරලා තමයි කොයි පැත්තෙන් හරි කරකෝලා ඒ කතාවව සංකරන්නේ අදටත් මෙච්චර දියුණු කාලෙත් ඒට එල්ටට ප්‍රශ්නඇති වෙච්ච කාලිත් ඉන්දියාවෙන් ලබා දුන්න සහයෝගෝවිට සම්බන්ධයි ඒ රාමටරාවනාට බිලි පූජාවල් තියලා ඔවතමයි කළේ ඉතින් මේ විදිහට අද වෙනකොට නුවෙක් ආකාරීෙන්ගේ දේශපාලනික ප්‍රශ්න නො ඒක් දේවල් පවා ඔය මූලික කතන්දරවලට එකතු කොල්ලා මේ ආගන්දහම් සම්බන්ධ කරගෙන රාජධහන නිර්මාණය කල්ලා පවත්වාගෙන යනකොට අදටත් තියන සමහර යුද ගැටුවලට මේ මූලික පාදක වෙලා තියෙනවා. එතකොට ඒ මහායාන වැඩ පිළිවල බෝධිසත්ව වන්දනා ඇති කරලා මේ නිවන් මාර්ගය වෙනම පැත්තකට හරවල ඊට සම්පූර්ණයමේ ආටානාටයේ භාවිතය නැතුූගියා සත් බුදුවරු වන්දනාව නැතුූ ගියා සතරවරන් දෙවරුු පින්දීම නැතුූගියා. ඒ විදියට ඒ හිටපු මහේසාක්්‍ය මානුභාව සම්පන්න සිය දෘෂ්ටික දෙවියන්ගේ පිට රැකවරණ ලබන්ති ්‍යවස්ථාව නැතුූ ගිය. ඔබ දන්නවා සක් දෙේවිඳු බෞද්ධවුණා කියල සක් දෙවිදුුතිය තිසරණය පිහිටියයා. බදුරජාන් වහන්සේගේ මාර්ග පල්ලාබි ශ්‍රාවකෙක් වුණ සතර වරදේවරු තේ වගේ සක් පഞ සූත්‍රේ පිළිොු පැහැල්ලියූ තියෙනවා. ඒයටවා සතරව දේරු බෞද්ධ වන දිව ණඩල පිටිම බෞද් වන. ඒ වෙනකොට මුණ මේ ගැන ඔක්කෝම විස්තර දැනගත්තා දැනගෙන හරිම නින්දනීය කතන්දර සක්විදේුන්ට හැදවා. ඒ වෛරයේ මිනිසුතුළ ඇතිවුණේ මහායානිකය වාදවාද කර කර බුද්ධ වචනය සංස්කෘතියටහරවලා යන්ත්‍රමන්ත්‍ර වේදහ දන්ඩගත්තා ධරමේ අතුරු දහන්කරන්ටේගින් තමයි මූලිකව කටයතු හැදුණේ. මොකක් හරි වාසනාවකට අපිට අවසාන ොහොටේම නිර්මල දර්ම ලංකාව රට වල් ික්. ආරක්ෂා වෙලා තිබුණනිසාද වෙනකොට අපිට ආපහොවෙ කියවඩ පුලුවන්කම ලැබිලා තිය. අද වෙනකොට මේ බුදු දහම පත්තකින් තියාන අනි පැත්තිෙන් බලිබිලි පූජාගන තැන්ටත් රට පත්වෙලා තිෙන. තිය කෙසේ වෙතත් අපිට තාමත්ඒ නිර්මල දර්මේ ටිකටිකාරි හන්ඩ දකිින්ට බලන්ඩ පුලුවන්කම ලැබිල තියෙන එක අපේ පෙර වාසනාවක ඩිතුරුවෙච්ච දෙයක්. එක පැත්තකින් බැලූහම් මේ මනුස්ස ලෝකයේ තියෙන්නේ හරියට සතෙක්ක පොල්කට්ටෙන් වැැහුව වගේ. සතෙක් පොල්කට්ෙන් ඇහවට පස්සේ. ඒ සතාට යන්ට බෑ අන්නේ වගේ තමයි මේ කාලේ මනුස්සලෝගිතියෙන් නමුත් ඒකේ නිකම බැලුවට දේරෙන්න්නේෙ නෑ. මිනිස් එහෙට මෙහෙට යනකොට ලයිඩ්දා ලතිේනවා ටෙලිෆෝන්තේවා ජීවිතයේ වා ප්‍රජ්ජගතියෙනවා රූපවාහිනයතියෙන. එනිසා පුංජිපුංචි දේවල් දැක්කම අපිහිතන්න අපි දැන් හරි දියුණුයි කියලා. නමුත් බොහෝ දෙනා දන්නේ නෑ පොල්කටුවෙන් වහලා ඉන්න සතෙක්ද වගේ. අපිටත් වෙලා තිනේ පොල් කටුව වටේ රවුම විතර යන්න පුළුවන්. නමුත් මේකෙන් එතරවට උත්සාහ කරල බලන්ට ඕන ගුටිකන හැටි බලන්ට. මේකෙන් එතරවට උත්ස්සාහරම් බලන්ට ඕන අතපයි කඩන හැටි බලන්ට පින තියෙනෙක්කෙනාටඋනත් මේ යුගේ දේ කාරණය ලේසි වැඩක් කියල හිතන් අමාරුයි. මේ තත්ත්ව එන්ටෙන්ට මුග්‍රවෙනවා එන්ටන්ට දහාර්මික වෙනව කිව්වොත් ඒ කාමුමම බොරුවක් වෙන්නේ අපි කලින් කතාකරපු චක්වතිසියනාද සූත්‍රයේ බෝම ලස්සන කතන්දරයක් අපි කතා කරයි ගැන? මේ තියෙන නරකතත්ව ඉස්සරහට ික් අඩුවේ කියලවත් හිතන්ඩ බෑපිතෙහෙම. එහෙමිකක් නෑ ඔබ දන්නව ඇති බුද්ධ කාලයේදිපවා මිනිසුන් බිලිදුන්නා. සත්තුන් බිලිදුන්නා රහතන් වහන්සේලාව පවා හොරු බිල්ලට අරගෙන ගිහිල්ල බිලිඳීලා තියෙනවා. ඒ බුද්ධ කාලයේ සිදුවේ මෙහෙම නම් දැංකාලෙහෙම වෙන්නේ නෑ. කිය කියන්න පුළුවන් නමුත් කෙලවරක්න දු බිලිගන්නවා. එනිසා මේ ජීවත්වන ලෝකයේ ගැන භෝම අවන්කෝම අපි තේරුම් ගන්ටෝනිින් නුවනින් කල්පනා කළ තේරුම් ගන්ටඕන. එනිසා හොඳට මතක තියාගන්ට අපි මේ ජීවත්වෙලා තියෙන සම්පූණයෙන්ම අසුර ග්‍රහණයක තිබෙන සේනා සහිත මාරයා සීයට ලක්ෂයක්ම බලවත්වෙලා ඉන්න යුගේක. ඒනිසා මේ යුගේ කටින් කයිවාරු ගහලනං අපිට කවදාවත් මේකින් ඉතරවෙන්ට හිතන්ටවත් බෑ. ඒනිසා අපිට කරන්ඩ තියෙන්නේ නුවන මෙහේවල පුළුවන් තරං අහිංසකව මෛත්‍රිය වඩාගෙන මෙස්සිට දියුණුකරගෙන පින්දහාම් කරගෙන දරමාවබෝධයට ුවමනා කරන දේවල් ටිකෙන්ටි ගිගෙනගන්නක එම නැත්තං හැමතිස්සේම කටයුතු තියන්නේෙ අපිව කුපිතකරන්ට අපි අවස්සවලා අකුසල් ගොඩා ක්‍රැස් කරවල අපි අමාරුවිධාන තැන්ටයිස වටපිටාව හැදිලදීන්. කුසල් වඩනකට නෙමි එනිසා අහිංසකව ඉදගන වුවමනා කරන්න ධරමකාරණ ඉගෙනගන ඕමනාකන දේවා ලිගන ගන්ටෝන කරන විදිහ ටිගෙනගන හිමීට කුසල්ටික වඩාගන්නේ එක. ගෙ වගේම ආර්ි උපවාදවලට අහුවෙන් ඇැතුූ ආර්ය උපවාද හරීයට තියෙනවා. තැවිදි සමාජය එම යාරි උපවාද දැන් එන්නේ වැඩිපුර. දරමට ගරහන්න නැතුව, දරමයට සත්කාර සම්මානදීලා කුසල් වඩන්ටිගෙන ගන්ටඕන. දරමේටම සත්කාර සම්මාන දෙෙන්ට කියලා කියන්නේකයි. පුද්ගලයන්ට සත්කාර සම්මාන දෙෙන්ට ගියොත්, පුද්ගල දුරෝලතා දකිනකොටේඒ පුද්ගලයාගේ ්‍රද්ධාව නැත්වෙලයනෝ. නමුත් දරමේයට සත්කාර සම්මාන දක්වන්නඩ පුරුදුනොත්. පුද්ගල දුරුවලතා දැක්කා කියලා යාග ජීවිතේටඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද දරමේ බැබැලිලා ඉවරයිනිෙ. දර්මේ රහතන් වහන්සෙලා බිහි කරලා ඉවරයිනේ. බුදුරජාණන් වහන්සමේ දර්මේ මතුකලේ සේනා සහිත මාරයාව පරාජයට පත්කරලා එහෙනම් දර්මය තුළ බලේ තියෙනවා. නමුත් පුද්ගලයා තුළ බලේනෑ මාරයාට පුළුවන් අර පුදගලයාට ගහන්ට නමුත් පුද්ගල අභිවාදනයක් අපි පුරුදුුනොත් අර පුද්ගල අට ගහපු ගමන් පුද්ගලයා සරණගපු එක්කනා සම්පූනෙම් දරමේ අතහරින අදවෙලා එකයි ගොඩා පැවිදි සමාජෙන් තම ඒක වැඩියෙන්වෙන්නේ. පුද්ගලයා හැටියට බදුරජාණන් වහන්සේ සරණ ගිහි දරම මේ සරණ ගේපු කෙනගේ ශ්‍රද්ධාව දීර්ගෝ පවතිනවා කැඩෙන්නේ. ඔබට මතකද අපි පහුගේ කාලවලේ අත්දැකීමෙන් හොඳට මදැක්කා. ඒ අවස්ථාවල මතක් කලේ හැමතිස්සේම ඒ ඒ පුද්ගලයන් කැන පුත්ජන භික්‍ෂුවක් වෙන්න පුළුවන් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. පුදගලයා දක්ෂෙනෙක් වෙන්න පුළුවන් ඉගන ගත්ත කෙනෙක් වඩ පුළුවන්. එහෙමකිලේ පුද්ගලයන් සරණයන්පා ඒ පුද්ගලයන් වෙනුවට බුදුරජාණන් වහන්සේ පමණක් සරණයන්ට කියලා. ඇති ඒ විදියට සංගහා පුද්ගලේ කැටිට ගන්නඩ එපා පිරිසක් හැටිට ගන්න කිව්වා. ඒ විදියටට කටයුතු කරගත්තොත් හැමතිස්සේම ගෞරේ ලබන්්ඩ ප්‍රසංසාහ ලබන්ට ඕන බුදුරජාණන් වහන්සේ ධර්මයයි පමණයි. ුදුරජාණන් වහන්සට ප්‍රසන් සා ලැබීමකි සේත්ම ප්‍රසනයක් නෑ ඒ කියන් උන්වහන්සසි සම්බුද්ධත්ේයටට පත්වෙලා සිල් ලෝකයාතර අභිහිට සිංහනාද කළ උන්වහන්සේ වැටත් කරන්න පාලන කරන්න ලෝක කිසි කෙනකු ැරූග කිය. ු හන්සගේ උදාරත්වයි ි අන්න භිභවන අත්වේ සදා පවති නො බුදුරජාණන් වහන්සසි වදාළ දර්මයත් හෙමයි, රහතන් වහන්සේලත් හෙමයි. අනිත් අයි ගැන කිය් බෑපිට. එනිසා ඔබයඒක හොඳයට මතක තියාගන්ට මකද බුදුරජාණන් වහන්සසිගේ කාලි. ෙක් කාරයට මාරාවේශ වෙලා නොයෙක් නොයෙක් කරුණු සිද්ද වනා. නමුත් දර්මේට ගරුකිරීමට තිබුණ මිනිස්සුන්ගේ ්‍රද්ධවා ආරක්‍ෂාවා ගුණවත්කං ආරක්ෂාවන තමන්ට තියෙන ධර්මමාර්ගේ ආරක්‍ෂාවනා මේනිසා ධර්මේට සත්කාර සම්මාන දැක්වීම. බුදුරජාණන් වහන්සගේ දර්මයට අයිති වෙන්. තරමි ආටනා තියන කරුණු දිහා බැලූහම යම්කිසි නොපෙනෙන ලෝකයක් ගැන. අපූරු විස්තරයක්ත් තමයි ඒක අබි කතාගල් ඉතිේ නිසා මෙමහො දට තේරුම් අරගෙන. මෛත්‍රයේ භාවනාදේ පුරුදුකරගෙනන මෙස්සිත වඩමින් මේ ගෝර සසඩින් අත්මිදෙන්ට. මේ දහම් කාරණ අවබා පිහැම දෙනාටම. උපකාරයක් වේවාකින් අධිෂ්ඨානය අපි ඇති කරගන්නවා. අද දවසනෙත් ධර්ම දක්ෂිනාවේ ධරමානු ශසාසනවසං වෙන මුොහොත්තේ මේ උතුම් පින්කම් අපිට සිද්ධකරගන්ට අවශ්‍යකන මාධ්‍යනු ග්‍රහයි ලබාදමින් මේ ධර්මේ ලෝකයේ පුරා මරංයන්ට උපකාරකන් නෙත්තෙෆේ මාර්තනයේ සභහබත්තුමා කාර්මන් ලෙපින්වත් දරුවන්ටත්. ඒ වගේම මේ සඳහන් වෙෙක් ආකාරයෙන් දායකත්තු දරාගන කටේදුකන්න ස්රාවක පෙන්වත් ඔබ සෑමසිරු දෙනාටත් අප නමින් මියගේිය සලු ඥාතීන්ටත් දෙවියන්ටත්. මෙලව ජීවිතයේ සුවපත්භාවේ ධර්මාවබෝධය, සැලසේවා, පරලව ජීවිතේ දර්මාවබෝධය සැලසේවා, සංසාරදුකින් අතමිදී උතුම් අමාමහා නිවනිින් සැනසීමේ භාග්‍ය වාසනාවත් අපිහැම දෙනාටම උදාවේවා. ආక සటාചබుමట్්టාതවානාగా මෛදිിక పഞන්తం අనుമෝതിວ່າ చරడ kanන් තුుළකසාసනం చරడ kanන් තුుදම්මදసන చරరకంතුుతවం සදා